නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් කරාම පාක්ෂිකව හිතුවා දැන් එක්සත් ජාතික පක්ෂය අලුත් වෙනවා, හොරකම් දූෂණ වංචා නවත් වෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා එනකොටත් එහෙම තමයි. එතුමාට ඒ දවස්වල කිව්වේ මිස්ටර් ක්ලීන් කියලා. ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට හොරකම් වංචා දූෂණ පිළිබඳ චෝදනා තිබුණේ නැහැ. එතුමාට වෙන රට බෙදෙන රට කඩන ආර්ථිකයේ විකුණන චෝදනා තිබුණා. එනිසා එදා මිස්ටර් ක්ලීන් UNPA බලයට ආවම හොරකම නතර වෙයි කියලා හිතුවා. නමුත් සිද්ධ වුණේ මොකද්ද? මිස්ටර් ක්ලීන් මාසෙන් මිස්ටර් ඩර්ටි වුණා, වෙරි ඩර්ටි වුණා. එනිසා එනකොට චෝදනා නැහැයි කියලා එන ඔය අලුත් අපේක්ෂකයෝ වැඩි කලක් යන්න කලින් තමන්ගේ සුපුරුදු ජාන ගතිය පෙන්වන බව පැහැදිලි. දැනටමත් ඒක ඔප්පු වෙලා තියෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ පාවලා දීපු එක්සත් ජාතික පක්ෂයේ ඉතාම අසීරු තත්ත්වයට වැටිච්ච වෙලාවේ පක්ෂේ දාලා පක්ෂයට ද්‍රෝහි වෙලා එළියට බහැපු කෙනා තිස්සත්ත නායක පක්ෂ මහලේකම්. අද සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ පක්ෂයට එරෙහි වෙච්ච සජිත් ප්‍රේමදාසව නැවත එකතු කරගත්තා. ඊළඟට අර දින 52 ඔබ මතක් කරපු එක හොඳයි. අදට හරියටම ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය සිද්ධ වෙලා අවුරුද්දයි. අදත් සිකුරාදා දවසක්. පෞගිය ගිය අවුරුද්දේ ඔක්තෝබර් 25 සිකුරාදා රාත්‍රියේ තමයි කුමන්ත්‍රණයේ ගැසට් එක නිකුත් වුණේ. ඒ ගෙවිලා හරියටම අවුරුද්දයි. ඒ කුමන්ත්‍රණයේ ක්‍රියාත්මක වෙද්දී ඒ කුමන්ත්‍රණය වියත් කරන්න පුළුවන් වුණේ මෛත්‍රීපාල මහත්මයාට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙක් තමන්ගේ පාක්ෂිකයන්ට එරෙහි වෙලා පක්ෂයට විරුද්ධ වෙලා රාජපක්ෂ තුරුල්ලට ගියා. විජේදාස රාජපක්ෂ, SB නාවින්න, ඊළඟට අශෝක ප්‍රියන්ත, පැල්මඩුල්ලේ දුනේෂ් ගංකන්ද, ඉස්සලම ගියේ ආනන්ද අලුත්ගමගේ. මේ 5 දෙනා තමයි අනිත් පැත්තට පැන්නේ. ඒකෙන් තමයි කුමන්ත්‍රණය දියත් කරන්න හැකියාව ලැබුණේ. ඉතින් එහෙම කරපු කුමන්ත්‍රණකරුවෝ එකට හවුල් වෙච්ච SB නාවින්න මහත්තයා සජිත් ප්‍රේමදාස දැන් ආපහු එකතු කරගත්තා. ඉතින් මේකෙන් ඔප්පු වෙන්නේ මොකද්ද? වෙන මොකක්වත් නෙමෙයි. මේකෙන් ඔප්පු වෙන්නේ මේ පරණ ක්‍රමයම තමයි. breaking.lk